සුබ දවසක්. ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ලර්න් ටීවී ඒකාබද්ධව ශ්‍රී ලාංකික ව්‍යවසායික ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසාම ක්‍රියාත්මක කරනු ලබන අරුණක වරුණ වැඩසටහන සමගයි. බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ විවිධ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරමින් ප්‍රදේශයේ ප්‍රජාවට හඳුන්වා දෙමින් ව්‍යාපාරික කටයුතු කරගෙන යන WM විමලවීර මහත්මයා අපි එතුමා ඉතාමත් සාදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ආයුබෝවන් විමලවීර මහත්මයා. මම කැමති ඔබතුමාගේ පවුලේ පසුබිම දැනගන්න. කොහොමද ඉස්කෝලේ යන කාලේ කොහොමද ගත වුනේ, මේ විස්තර ටික? අපි ඇත්තටම කම්බද ගොවි පවුලක ඉපදිලා කුරුණෑගල ග්‍රාමීය ප්‍රදේශයක මහකෙලිය කියන ගමේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. පිරිමි සහෝදර තම පස් දෙනාම. මම පවුලේ හතරවෙනිය. මගේ අධ්‍යාපනය ගැන කතා කරොත් අපසු උසස් පෙළ ගණිතාංශයෙන් ඉගෙන ගත්තා. නමුත් විශ්වවිද්‍යාලය යන්න ලකුණු මදි නිසා අධ්‍යාපන කටයුතු එතනින් නතර වුණා. යම් කිසි කර්මාන්තයක් කරන්න ඕන කියන හැඟීමක් එතෙන්දී අපිට මතුවුණා. යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරලා ප්‍රදේශයේ ප්‍රජාවට හඳුන්වා දෙනවා. මෙන්න මේ අදහස ඔබතුමාට කොහොමද ඉස්සෙල්ලම පැමිණියේ? විදුලි ආලෝකෙ තිබුණේ අපිට කුප්පි ලාම්පෙන් පාඩම් කරලා රෑට පාඩම් කරනකොට පොඩ්ඩක් ඔළුව පිච්චේ. ඉසකයක් පිච්චෙනවා. ඉතින් ඔය කරදර ප්‍රශ්න ලාම්පුවල දාන්න ගියාම ප්‍රශ්න ඔය වගේ නොයෙක් බාධක මැද්දේ තමයි අධ්‍යාපන කටයුතු ආලෝකෙ ලබාගත්තේ. උසස් පෙළෙන් පස්සේ ඊළඟ පරපුරට මේ කරදරෙන් තොරව අධ්‍යාපනය කටයුතු කරගෙන යන්න අපිට පුළුවන් දායකත්වය රට දක්වන්න ඕනේ කියන හැඟීමෙන් 12V බැටරියෙන් වැඩ කරන ප්‍රසක්ති විදුලි පහන කියලා පොඩි ෆ්ලෝරසන් ටියුබ් ලයිට් එකකින් ආලෝකය ලබා දෙන එක තමයි මේ මුලින්ම ආරම්භ කරපු ව්‍යාපාරය. නඩාතනෙන් හඳුන්වා දුන්නා ප්‍රසක්ති විදුලි පහන. අපි ඒකේ තාක්ෂණය ලබාගෙන අධ්‍යාපනයේ ලබන ගමේ ආලෝකය නොමැති ගෙවල් ළමින්ද මේ ප්‍රසක්ති පහන හදලා පොඩි 12V බැටරියකින් ආලෝකය ලබා ගන්න පහත් ගන්න සලසා දුන්නා. ඒ කාලේ ලයිට් 3යි බැටරිය 550කට වගේ මුදලකට ගෙවල් වලට ලබා දුන්නා. ඒකෙන් ඒගොල්ලෝ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගත්තා. ඒකෙන්ම අධ්‍යාපනය ලැබලා දොස්තරවරු, ඉංජිනේරුවරු, පරිපාලන ක්ෂේත්‍රයට ගිය දරුවෝ දැන් ඒ තත්ත්වයේ ඉන්න පොඩි කාලේ ඉඳලා මේකෙම ආලෝකය ලබා ගන්න දැන් ඒ නිවස වල විදුලි ආලෝකය තියෙනවා. 83 වයි කාලේදී හුඟක් ඒ ගම්බද ප්‍රදේශවල විදුලිය තිබුණේ නැහැ. අපි මේක අපේ මහකෙලිය කුරුණෑගලාවට පමණක් මේක දීගෙන ඉන්න අතරේ අපිට කල්පනා කරා මහවැලි එක්කලාපේ මේක හඳුන්වා දෙන්න ඕනේ. මේ ඒ පළාතෙත් විදුලිය නැහැ. ඒ යටතේ මහවැලි එක්කලාපේ එප්පාවල කියන ප්‍රදේශයේ ගිහින් අපි ඒ ගෙවල් වලට මේක හඳුන්වා දුන්නා. එතෙන්දී අපි එකවරම ගෙවල් 950කට වගේ මේ විදුලි ආලෝකය ලබා දුන්නා. බැටරි විදුලි පහන් සියල්ල. එතෙන්දී විශාල ප්‍රශ්නයක් ආවා ඒගොල්ලන්ට. මේ බැටරි කොහොමද ආරෝපණය කරන්නේ, ඊළඟට බැටරිය බැස්සාම කොහොමද මේක නැවත ආරෝපණය කරන්නේ කියලා. එතෙන්දී ඒක ඇතුළට අපිත් මුහුණ දුන්නා. ඒගොල්ලන් මොකක්ද දෙන විසඳුම කියලා. ඒ වෙලේ ක්ෂණිකව හිතුණා අපිට දැන් මේක අපි කළ යුතු දෙයක්. මේ කාටවත් බාර දෙන්න බෑ. ඒ නිසා අපි ඒ වෙලෙම බැටරි චාර්ජ් කරන උපකරණ නිෂ්පාදනය කරලා විවසායකයෝ ගම්වල බිහි කරලා ඒකට ගැළපෙන පුජ්ජිර තෝරලා බැටරි චාර්ජ් කිරීම මධ්‍යස්ථාන ඇති කරා. ඒ මධ්‍යස්ථාන වලට අර බැටරි 950ම ගෙනෙවිත් ඒගොල්ලෝ බැටරිය චාර්ජ් කරගෙන රුපියල් 10ක් වගේ මුදලක් දීලා චාර්ජ් කරගෙන නැවත ගෙනihin සති දෙක තුනක් පාවිච්චි කරලා ආයෙ ගේනවා. ඒ විදිහට මේ වැඩපිළිවෙල කරගෙන වෙනත් පළාත්වලත් අපි පොළොන්නරුව වගේ සෑම තැනම මේ ව්‍යාපාරය කරගෙන යන අතරේදී අපෙන් ගණදෙනුකාර බවතුම් බලාපොරොත්තු වුණා වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝර්ම හදලා දෙන්න කියලා. අපෙන් ඉල්ලීම් කරා විදුලියම් යකඩ පාසන උපකරණ. පස්සේ අපි ඒ තාක්ෂණය ගැන කල්පනා කරලා පොත්පත් බලලා එම වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයත් අපි ආරම්භ කළා. දැනටත් ඇත්තරම එම කටයුතු කරගෙන යනවා. ඊට අමතරව වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝම හදන අතරෙදී තව පාරිභෝගික කොටසක් අපෙන් ඉල්ලන්න ගත්තා. ස්පොට් වෙල්ඩින් කියලා තියෙනවා. යකඩ කර්මාන්තයේදී වානේ කබඩ් එහෙම හදන අයට තහඩු අලවන්න ඕන. ඒ දෙක පිච්චෙන්නේ නැතුව. ඉතින් ඒකට අපි ඒ තාක්ෂණත් අපි කල්පනා කරලා එතක අපි මේක හදනකම් ආවේ පිටරටින්. ඒ නිර්මාණයත් සාර්ථකව කරා. දැන් ලංකාවේ හැමතැනම පාවිච්චි කරන ස්පොට් වෙල්ඩින් ස්පෙක්ට්‍රා නමින් තියෙනවා තමයි වැඩි පිරිසක් පාවිච්චි කරන්නේ. ඒ කර්මාන්තයත් ඒ විදිහට දියුණු කරලා දිවයින පුරා බෙදාහැරෙන මට්ටමට පත් කළා. ඊට පස්සේ අපි එහෙම කරගෙන යන අතරතුරදී වඩු කර්මාන්තයට අවශ්‍ය උපකරණ
ඒවා නිෂ්පාදනය කරන්න ගත්තා. ඉස්කරල් සෝ මැසින් කියලා දැනට චීන රටින් ආනයනය කරන හුඟක් ව්‍යාපාරික, නමුත් අපේ වඩු කර්මාන්තය කරන අයට ගැළපෙන විදිහේ උපකරණයක් ආවේ නැහැ. මේ උළුඅහුවල ආච්චේ කපා ගන්න, හැඩේ උඩ හැඩේ කපා ගන්න, ඒක නියම ගණ අඟල් 4ක් වායේ ගණකම තියෙන ලීයක ලස්සනට කපන්න පුළුවන්. අපි එහෙම නිර්මාණයක් කරා. ඒ දැනට වඩු කර්මාන්තය කරන හුඟක් ස්ථානවලට හඳුන්වා දීලා තිබෙනවා. මේවා කරන අතරතුරදී අපිට ආයේ විදුලි බලය ඉතිරි කිරීම, ඒ වගේ තවත් අපි කල්පනා වුණා මෙහෙම දෙයක් තව කරන්න ඕනේ කියලා. ඒ අදාළ ක්ෂේත්‍රයට එතෙන්දී නර්ඩ් ආයතනය නැවත හඳුන්වා දුන්නා දරවායු ලිපක්. දරවායු ලිප දරග්‍රෑම් 600කින් 4 දිනකට ගැලපෙන්න, 4 දිනකට ප්‍රමාණ පරිදි ආහාර වේලක් ව්‍යා ගන්න පුළුවන් විනාඩි 25 30ක් වායි කාලයක් ඇතුළතදී. ඒක නව නිර්මාණයක් විදිහට ඉදිරිපත් කරේ. ඒකත් අපි තාක්ෂණයේ අරගෙන ඒකත් වෙළඳපොළට හඳුන්වා දුන්නා. ඇත්තටම ලිප කියන සංකල්පය ලංකාවේ වැඩිපුරම හඳුන්වා දුන්නේ ඉස්පෙක්ට් ආයතනය කිව්වොත් නිවැරදි. ඒක නර්ඩ් ආයතන වුණත් පිළිගන්නවා. ඒක කරගෙන යන අතරේදී අපි කල්පනා කරා තව මොනවද අපිට බලශක්ති වෙනුවෙන් පරිසරය වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියලා. එතින්දි තමයි අපි වතුර රජ කරන උපකරණයක් හැදුවේ. ජීව ඉන්ධන වලින් දර සහ පොල්කටු පාවිච්චි කරලා වතුර උණු කරගන්න පුළුවන් උපකරණයක්. මේකෙදී විශේෂම දේ තමයි දර පොඩි ප්‍රමාණයක්, දර කිලෝ 1.8කින් වතුර ලීටර 50ක් විනාඩි 20කින් නටන උෂ්ණත්වයට ගන්න පුළුවන්. මේ කාර්යක්ෂමතාවයේ 58%ක් බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහතික කරලා තියෙනවා. සාමාන්‍ය අපි අපේ ශ්‍රී ලංකාව තුළ දර පාවිච්චි කරලා වතුර රජ කරන ගල් තුනේ ලිපගත් කාර්යක්ෂමතාවයේ 3.4%. මේකේ 58%ක් කියන්නේ දරවල ශක්තිය අපි උපරිම අරන් තියෙනවා. සාමාන්‍ය ක්‍රමයට කියොත් අපි මාසයක් ගල් තුනේ ලිපට පාවිච්චි කරන දර අපිට මාස 10ක් වායේ කාලයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දී පරිසරය රැකෙනවා, අපේ බලශක්තිය අපිට ඉතුරු වෙනවා, විදේශේ මිනිමේ ඉතුරු වෙනවා. අපි දැකපු විශේෂ දෙයක් තමයි මුළු රට තුළම උෂ්ණත්වය වැඩි වීමත් එක්ක අපිට නිදා ගන්න බෑ, දාඩි දානවා, ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නවලට හේතුව ගෝලීය උෂ්ණත්වය වැඩි වීම. අපි රටක් විදියට, ජාතියක් විදියට අපිට පුළුවන් පොඩි දේ හෝ කරලා මේ පරිසරය බේරගෙන, රටත් බේරගෙන, මේ ජාතිය බේරගන්න එක අපේ යුතුකමක් විදියට සලකලා තමයි අපි මේ වතුර රජ කරන ස්පෙක්ට්‍රා ජීව ඉන්ධන පොයිලේරුව වෙළඳපොළට හඳුන්වා දුන්නේ. මේකට අපිට නව නිපැයුමක් විදියට පේටන් බලපත්‍රය ලබාගෙන තියෙනවා. ඊට අමතරව මේකේ විශේෂ වාසි තමයි අකණ්ඩව උණු වතුර ගන්න පුළුවන්. දැන් උදාහරණයකට අපිට 500 දෙනෙකුට නැත්නම් 1000කට දෙහා දාන්න ඕනේ. අපි කල් ඉඳලා විශාල වතුර පමණයි රජ කරන්න ඕනේ. මේකෙදී එහෙම නැහැ. උදේ 10ට දෙහා දාන්න ඕනේ. උදේ 9:00ට මේක දර ටික දැම්මනම් 3000ක් හදන්න පුළුවන් 10 වෙනකොට. ඒ වගේ විශේෂ වාසි තියෙනවා. වතුර දම දම ඉන්න ඕනේ. අකණ්ඩව උණු වතුර ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වෝටර් හීටර් දැනට කොච්චර ප්‍රමාණයක් අලෙවි කරලා තියෙනවද? ඒ කාටද මේ වෝටර් හීටර් එකේ මිල කීයද? මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් ඔබතුමාට යොමු කළොත්. විශේෂයෙන්ම හෝටල් කර්මාන්තය කරන අය වැඩි පිරිසක් මේක පාවිච්චි කරනවා. වැඩිපුර තේ හදන, වැඩිපුර කෑම හදන, ඒගොල්ලෝ තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයට අපි උණු වතුර භාවිත කරනවා කිව්වොත් හිතන්නේ නාන්න තේ හදන්න පමණයි. ඇත්තටම අපි බලශක්ති ඉතිරි කිරීම ගැන කතා කරනකොට අපි හාල් තියෙනකොට අපි ඇල්ලතුර දාලා බත උයනවා. හැබැයි අපිට දැන් මෙතෙන්දී නොමිලේ වාගේ අපිට වතුර උණු වතුර ලැබෙන නිසා උණු වතුර ටික දාලා බත් උයන්න ගත්තාම අපිට කාලයත් ඉතිරි වෙනවා, වියදමත් ඉතිරි වෙනවා, බලශක්තියත් ඉතිරි වෙනවා. ඒ වගේ අපි අර උණු වතුර වියදමකින් තොරව ලැබෙන නිසා උණු වතුර පාවිච්චි කරන සෑම වැඩක්ම හෝදන දේවල්ද, උයන පිහින දේවල්, කෑම හදන සියලු දේට මේක උණු වතුර පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේක හෝටල් කර්මාන්තයට දැනට අපි දීලා තියෙනවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ මුළු තැඟෙට. එතෙන්දී අපි දැකපු විශේෂම දේ තමයි මාසයකට ලක්ෂයක ගෑස් ඉතිරිලා තියෙනවා මුළු තැඟේ. ලංකාවේ ආරෝග්‍ය ශාලා වලින් එක ආරෝග්‍ය ශාලාවක මුළු තැඟේ පමණයි මේ දාලා තියෙන්නේ. අපිට මේක ශ්‍රී ලංකාව පුරා විසිරී තියෙන ආරෝග්‍ය ශාලාවල මුළු තැඟේ අවස්ථාවයට මෙම බොයිලර් පාවිච්චි කරලා අපිට විශාල ඉන්ධන ප්‍රමාණයක් පිරිවැයක් ඉතිරි කරගන්න පුළුවන් පරිසරයක් බේරගන්න. මේක පාවිච්චි කරන ආය ස්ථාන තමයි දැන් අපි උදාහරණයකට පහුගිය සිරිපාද සීසන් එක කාලේ. සිරිපා සමයේ කාලේ අපි නල්ලතන්නේ පොලිසියට දුන්නා වෙනත් ආයතනයක මූල්‍යානුග්‍රහය මත. පොලිසිය තමයි මේ උණු වතුර බොයිලර් පිහිටුවේ. එතෙන්දී උණු වතුර ගන්න වෙනම බොණ්ඩ ප්‍රමාණයට හීට් එක තියෙන උණු වතුර ගන්න තවත්
ස්ථානයකුත් ඒකෙම වැඩි දියුණු කරලා ගත්තකම බොන්න පුළුවන්. අනිත් තැන තියෙනවා තේ හදන්න පුළුවන් ගන්නට. ඒ විදිහට මැෂින් එක දියුණු කරලා නලතන්නේ පොලිසියට ලබා දුන්නා. එතින්දි විශේෂයෙන්ම පොලිසිය මහතුරු තාම මේක ක්‍රියාත්මක කරලා බැතිමතුන්ට උණු වතුර දීම වැඩසටහන කරේ. අමතරව අපේ ආයතනයේ මගින් ශ්‍රීපාදේ මේ මළුවට වෙනම එකක් පූජා කරා. එතන සීතල පරිසරෙත් එක්ක ඒ උණු වතුර අවශ්‍යතාවයේ සම්පූර්ණ කරගන්න බොහොම පහසුවෙන් පුළුවන් නිසා එහෙම. ඊට අමතර දැනට මේ උණු වතුර බොයිලරෝ වැඩි දියුණු කරලා තියෙනවා. මේ විදිහට නාන්න පුළුවන් විදිහට උණු වතුර ගන්න. මේකෙදි බොයිලරෝට අමතරව තියෙනවා උණු වතුර ගබඩා ටැංකියක්. ඊට අමතරව උණු වතුර පොම්ප කරන්න වතුර පොම්ප තියෙනවා. එතෙන්දී දැන් උදාහරණයකට හෝටලයක නාන කාමර 7-8ක් තියෙනවනම් එම නාන කාමරවල උණු වතුර පයිප්ේ සියල්ල එකතු කරලා මෙම පද්ධතියට සම්බන්ධ කරන්න ඕනේ. සම්බන්ධ කරලා වතුර නාන කාමරයේදී නාන කාමරයේ ශවරේ කාරිනකොට පොම්පේ ඕන් වෙලා ක්‍රියාත්මක වෙලා උණු වතුර මේවා දැනට පාවිච්චි කරනවා. නුවරඑළිය වැනි අධික සීතල පළාත්වල හෝටල් වල නෑමට පාවිච්චි කරනවා. එතෙන්දිත් විදුලිය ඉතුරු වෙනවා. ඒගොල්ලන්ට පරිසරයේ ඉතුරු වෙනවා, මුදල් ඉතුරු වෙනවා. ඒ වගේ ඊට අමතරව මේක පාවිච්චි කරන්න පුළුවන් ස්ථාන තමයි පුහුණු ආයතන. ඒ වගේ වැඩි පිරිසකට අපි තේ හදනවා. ඊට අමතරව පොලිසි, හමුදා ඒ වගේ වැඩි පිරිසක් ඉන්න තැන්වලට මේ පහසුවෙන් උණු වතුර ලබා ගන්න මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. අපි ආයේ කල්පනා කරලා තියෙනවා දැන් තව මේක ව්‍යාපෘතියක් විදිහට මෙම නාණ්ඩ දියුණු කරලා තියෙන උණු වතුර පද්ධතිය නුවරඑළිය වැනි අධික සීතල පළාත්වල රැකියාවක් නොකරන පුජ්‍යලයක් හොයලා එයාට එයා ව්‍යවසායකයෙක් බවට කරන වැඩපිළිවෙලක් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එතෙන්දී ඒ අධික සීතල තියෙන පළාත්වල අඩි 30ක් දිග, අඩි 14ක් පළල ගොඩනැගිල්ලක් හදාගන්න භූමියක් සහ වතුර විදුලිය සපයන්න පුළුවන් නම් එම රැකියාව නොකරන පුජ්‍යලයට ඒ පළාතෙන් අපිට පුළුවන් තාක්ෂණය දෙන්න, තාක්ෂණය කියන්නේ මේ මැතිම දෙන්න, අඛණ්ඩව සේවය සලසා දෙන්න පුළුවන් මේ තාක්ෂණයේ ගැටලුව පිළිබඳව ලා මේ පොදු ස්ථාන විදිහට නාන දියුණු කරන්න රටේ. එතෙන්දී උදාහරණයකට තේ වතුර වැඩ කරන කම්කරු ජනතාව ඒ පළාත්වල ඉන අය වැඩි හරියක් තේ කොළ ටිකක් දාගෙන වතුර ටිකක් රජ කරගෙන තමන්ගේ අවශ්‍යතා කරගන්නේ. නමුත් පොඩි මුදලකට රුපියල් 50කට වගේ පොඩි මුදලකට මේ පොදු ස්ථානයට ඇවිල්ලා ඒගොල්ලන්ට නාන අවශ්‍යතාවය කරගන්න පුළුවන් නම් සමාජයෙන් මේ සේවයකුත් වෙනවා. ඊට අමතරව ව්‍යවසායකයේ බිහි වෙන රටේ බලශක්තිය, ඉන්ධන ඒ සියල්ල ඉතුරු වෙලා අපිට හොඳ දෙයක් ඒ පළාතට හඳුනා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ සඳහා කැමැති එවැනි ව්‍යවසායකයෝ අපිට සම්බන්ධ වෙනවා නම් ඒක ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හරහා අපිට ඉෂ්ට කරලා දෙනවා නම් අපි කැමැති ඒ තාක්ෂණය දීලා ඒ අය සහයෝගය දීලා ඒ සේවය ලබා දෙන්න ගමුලු. ඔව්, ඔබතුමා දැන් කිව්ව විදිහට ඉදිරියේදී කරන්න බොයිලේරුව භාවිතා කරලා ඉදිරියේදී ලොකු ව්‍යාපෘතියක් කරන්න සැලසුම් කරගෙන යනවා. ඊට කලින් මම අහන්න කැමති ඔබතුමාගෙන් මේ බොයිලර් එක දැනට හොටෙල්ස් වලට, රෝහල් වලට මේ හඳුන්වලා දීලා තියෙනවනේ, කොපමණ ප්‍රමාණයක් විතර ආයතන වලට මේ දීලා තියෙනවද? දැනට මේකෙන් යුනිට් 60ක් විතර දීලා තියෙනවා අපි. 60ක් විතර. 60ක් විතර. මේ යුනිට් එකක් කීයක් වගේ මිලකට ඔබතුමා මිල කරනවද? අද මිල මෙහි මිල රුපියල් 1,35,000ක් වෙනවා. අපි පහුගිය දවස්වල දුන්න මේම බොයිලරුවේ හුඟක් ගණදෙනු කාර්ය අපි මුදල ආවරණය කරගෙන මුදල ලබාගෙන තියෙනවා. මාස 2-7 අතර කාලයකදී පේ බෑක් පීරියඩ් එක කවර් කරගෙන තියෙනවා මේ උපකරණය. එතෙන්දී ඒගොල්ලන්ට හරිම වාසිදායක තත්ත්වයක් තියෙනවා. ආර්ථික අතින් ලොකු ලාභයක් තියෙනවා, පහසුවක් තියෙනවා. දැනට මේ යන්ත්‍රය හඳුන්වලා දෙන්න ඔබ භාවිතා කරපු උපක්‍රම මොනවද? අපි දැනට පොඩි අත්පත්‍රිකා පාවිච්චි කරනවා. ඊට අමතරව අපේ ගණදෙනුකරුවන්ගෙන් එන ප්‍රචාරය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මෙම වැඩසටහන තුළින් අපිට ලැබෙන ප්‍රචාරය අනුව යම්කිසි ඉල්ලුමක් අපිට ඇති වෙයි සපුරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව්, ඔබතුමා කලින් සඳහන් කරපු විදිහට ලොකු ව්‍යාපෘතියක් කරන්න ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා. නුවරඑළිය කඳපොළ කියන ගමේ එක ස්ථානයක දැන් මේක ආරම්භ කරන්න ඒ පොදු ස්ථානයක් විදිහට නාන කටයුතු. ඊළඟ දේ තමයි මේ ව්‍යාපෘතියට UNDP, GF, FAO, SCE සත්තු නිත්‍ය බලශක්ති අධිකාරී ඒ වගේ ආයතන යටතේ ජීව ඉන්ධන ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් දැනට ක්‍රියාත්මක වෙනවා.
මේ වැඩතරන්ටත් අපේ මේ ජීවෙන්ජන බොයිලේරුව ඒගොල්ලෝ පාවිච්චි කරන රට තුළ ව්‍යාප්ත කිරීමට එතෙන්දී දැන් අපිට නුවරඑළිය වගේ ප්‍රදේශයක 15ක 20ක විතර පිරිසක් يعني ස්ථාන 15ක 20ක ඇති කරන්න පුළුවන් නම් අපිට හොයාගන්න පුළුවන් නම් අර පහසුකම් තියෙන විදුලිය ජලය භූමිය මේ ව්‍යාපාරය කරන්න කැමැත්තක් තියෙන පුජ්‍යලයෙන් අපිට පුළුවන් මේ UNDP ප්‍රොජෙක්ට් එක යටතේ මේකට උදව්වක් ලබාගෙන මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. ව්‍යාපාරයක් ආරම්භ කරන්න අලුතින් බලාපොරොත්තු වෙන සිටින ඔබට අවස්ථාවක් තිබෙනවා. මෙතුමා හා එකතු වෙන්න ව්‍යාපාරයේ දියුණු කරගන්න බලාපොරොත්තු වෙන අයට දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය කුමක්ද? ඇත්තරම ලංකාවේ ව්‍යාපාර ආරම්භ කරනකොට දැන් අපිට උදව් කරන රාජ්‍ය ආයතන තියෙනවා. NERD ආයතනයේ ITI කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුරා ලංකාවේ තියෙන ඒ සියලගේම ඉන්න අය නිලධාරී. ඒ සියල්ලගේම අපිට උදව් ගන්න පුළුවන්. හැබැයි මේ මුණ උදව් ගත්තත් මේම කර්මාන්තයක් කරන ව්‍යවසායකට නොයෙක් ගැටලු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න එනවා පටන් ගන්න ටික දවසක් යනකොට. ඊළඟට එනවා ආදායම් බදු ප්‍රශ්න. ඒ වගේදී නොසැලී ඉදිරියට යන්න අදිෂ්ඨානය තියාගෙන කරගෙන යන්න ඕනේ. ඊට අමතරව වෙළඳපොලේ තර්ජනය එන්න පුළුවන් තමුන්ගේ භාණ්ඩයට. ඒ මොනවා ආවත් තමුන් කරන දේ හරියට නිවැරදිව වෙළඳපොලට ඉදිරිපත් කළා තමුන් වංචාවකින් තොරව එකම අදිෂ්ඨානයකින් ඉදිරියට යන්න පුළුවන් නම් කර්මාන්තයක් දිනු කරගෙන අපිට රටරත් වැඩක් කරන්න පුළුවන් බව කියන්න පුළුවන්. මෙන්න මේ යන්ත්‍රවලට අමතරව වෙනත් විදිහේ යන්ත්‍රයක් නිර්මාණය කරන්න ඔබතුමා බලාපොරොත්තු වෙලා තියෙනවද හිතලා තියෙනවද? අපි මේට අමතරව දැනට කරගෙන යනවා ලංකාවේ වියලි කලාපයේ ජලයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ෆ්ලෝරයිඩ් සහ කිවුල. ඒකෙදී අපිට බාහිරව පේන දේ තමයි දරුවන්ගේ දත්වල පැල්ලම තියෙන එක. ඒකට ප්‍රධාන හේතුව ෆ්ලෝරයිඩ් වතුර භාවිතා කිරීම. දරුවා ලැබෙන්න ඉන්නකොට මව විසින් භාවිතා කරපු උයන්ඩ පිහින්න බීමට ගත්ත වතුර ෆ්ලෝරයිඩ් සහිත වතුර නම් දරුවාගේ කිරි දත් වැටිලා එන දත්වලින් දෘශ්‍යමාන වෙනවා අපිට පැල්ලම. ඒ ෆ්ලෝරයිඩ් වැඩි කාලයක් බිව්වහම අස්ති ෆ්ලෝරසියාවට එනවා. ඊට අමතරව අස්ති ෆ්ලෝරසියාව වැඩි පිරිච්ච වැඩි පිරිසක් තමයි හඳුනන්න උගත් වගබඩු රෝගීන් බවට පත් වෙලා තියෙන්නේ. ඒක අපි දැනට ඒ ගම්වලට ගිහින් කරන වැඩ කටයුත්තක අපිට පේනවා. ওই ප්‍රශ්නේ විසඳන්න අපි දැනට ඒකට විසඳුමක් විදිහට පානීය ජලය හදන්න ජල පිරිපහදුවක් නිර්මාණය කරලා තියෙනවා. විද්‍යුත් කැටි ගැසීම කියන මූලධර්මය පාවිච්චි කරලා පරිසරයට හානියක් නොවන විදිහට ජලයේ ප්‍රමිතිය SLA 614 283 ප්‍රමිතියට යටත්ව පිරිපහදු ජලය හදන්න පුළුවන්. ලෝකෙ කිසිම තැනක මේ තාක්ෂණය පාවිච්චි කරලා බීමට වතුර හදලා නැහැ. නමුත් ලංකාවේ දැනට ඒක අපි නාඩිපොයමක් විදිහට පේටන්ට් බලපත්‍ර ලබාගෙන දැනට අපි රටේ අහිංසක ගොවි ජනතාවට මේක හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව දැනට සෙට්ටිකුලම් ප්‍රදේශයේ පවුල් 500කට විතර අවුරුදු දැනට දෙකහමාරක පමණ කාලයකට නොමිලේ වතුර දෙනවා. ඒගොල්ලන්ගේ ජීවිත ගොඩනගා ගන්න මේ ව්‍යාපාර 1983 ආරම්භ කළ බව පැවසුවා. මෙන්න මේ කාලේ ඉඳන් අද දක්වා සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මේකට අත දුන්නු පුද්ගලයන් ඉන්නව නම් ආයතන ඉන්නව තියෙනව නම් අපි කැමතියි දැනගන්න. ඒලෙවල් කරලා එතනින් පස්සේ ගිහින් පළවෙනි නඩ ආයතනයට මේ තාක්ෂණ ආයතන. එතනින් මට එතන ඉංජිනේරු කීවේ ඔයා මේ ඉතේලෙන් පළගල මාත්‍යෙක් හිටියේ. එතුමා කිව්වේ ඔයා තව ගිහින් ඉගෙනගෙන ඉන්න. ඔයා තව ව්‍යාපාර කරන්න මදි කියලා. නමුත් මම එවලේ ආපහු ආවා. ඉතින් ඊළඟ දවසේ උදේ ආයෙ නැවත ගියා. එයා හම්බෙන්න එයාට එවිල දෙන්න බැරි. එයාට අපිට තාක්ෂණය දෙන්න බෑ කියන මට්ටමක් හදලා තමයි ගියේ. එහෙම ගිහින් එහෙම තාක්ෂණය අරගෙන ව්‍යවැත්තරම අපි මම ගෞරවය කරනවා NERD ආයතනයට අපිට ඒ තාක්ෂණය ලබා දීලා. ඊට පසු දරවාවිලිගේ තාක්ෂණය ලබා දීලා ඒ කරපු සහයෝගයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව අපිට මාධ්‍ය වලින් කියලා TNL වැඩසටහනක් සංවිධානය කරලා දුන්නා සෙලන් බැංකුවේ ඒවකට සභාපති කොතරාල මහත්මයා. ඇත්තටම අපි ව්‍යාපාරයේ ආරම්භ කරේ අඩි 16ක් පල්ල අඩි 30ක් දිග ලෑලි මඩුවක් හදාගෙන. ඒ වෙලාවේ මෙතන මේ තිබුණු කැටකලා පැලේ අපි නාගෙන ඇවිදින් තුවාය දැම්මාම කැටකලා ගහේ දැල්ල බිම ගෑනවා. අද ඇත්තටම මේ කැටකලා ගහ විශාල වෘක්ෂයක් වෙලා පේනවා. දැන් අපිට පේනවා. ඒ වගේම අපේ ව්‍යාපාරයත් අපි මේ ව්‍යාප්ත කරගෙන විවිධාංගීකරණයට යටත්ව ව්‍යාප්ත කරගෙන දැනට කරගෙන යනවා. ඒක විශේෂ සිද්ධියක් නිසා මම මේ අවස්ථාවේ මතක් කරනවා.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියටත් විශේෂ කියලා තියෙන බැංකු තියෙනවා. අපිට බැංකු උදව් කරලා තියෙනවා. දැනටත් රාජ්‍ය බැංකු උදව් කරනවා. අපේ දුරකථන අංකය 0372236779. ඊට අමතරව 0777582731 පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා ඊමේල් ලිපිනයක් info@spectra.lk. ශ්‍රී ලංකාවට විශාල මෙහෙයක් ඉටු කරනු ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ WM විමලවීර මහත්මයා අද දින අපහා එක්වී එතුමාගේ ව්‍යාපාරික කටයුතු පිළිබඳව එතුමාක සිදු කරනු ලබන සමාජ සත්කාරය පිළිබඳව ඔබට හඳුන්වා දීමට අපහා එක්වීම පිළිබඳව එතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් විමලවීර මහත්මයා. අරුණක වරුණතුලින් නැවතත් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අප ඔබගෙන් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.